ජනාධිපතිතුමිනිය ආව මේකේ පරණ නායකත්වයක් ආයි ඔබ කාලෙකට පස්සේ. ඔය දැන් ශ්‍රී ලංකාවේ දහස් පාක්ෂිකයන්ගේ ලොකු බලාපොරොත්තුවක් දැන් ඇති වෙලා තියෙනවා. පහුගිය කාලෙම මේ පක්ෂයේ ඒකාධිපති වුණා. මේ පක්ෂයේ තීන්දුව ගත්තේ රැට හිතරදේ උදේට ක්‍රියාත්මක කරපු තත්ත්වයක් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ පක්ෂයේ තිබුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ මේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා. දැන් ආයේ එතුමිය මේ පක්ෂ මුලස්ථානයට ආව අවුරුදු 5කට පස්සේ දැනට නැවුම් බලාපොරොත්තු ඇති වෙමින් තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. ඒ කියන්නේ අලුත් වැඩපිළිවෙලක් එක දැන් ඔබතුමාලා නැවත ඉදිරිපත් වෙනවා මේ ජනාධිපතිවරණය. අනිවාර්යෙන් ඉතින් මේ පක්ෂයේ සංවිධාන කටයුතුවේ සියල්ලම සිදුවේ. මෙච්චර කාලයක් බොරුවට මේ කැමරාවලට කතා කරා මිසක් සාකා සමිතියක් හදලා තිබුණේ නැහැ. හරි විදියට සංවිධායකවරේ පත් කරලා තිබුණේ නැහැ. නිකන් හිතුමතේට පත් කිරීම කරලා තිබුණේ. හොඳ දක්ෂයෝ ටික එළවලා තිබුණා. දැන් ඊට පස්සේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. පක්ෂය හොඳ තත්ත්වයට ගෙන. අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මම පැහැදිලිව කියනවා. මේක මාසයක් විතර යනකොට මන්ත්‍රීවරුන්ගෙන් පිරිච්ච පක්ෂ මූලස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම පාක්ෂිකයන්ගෙන් පිරිච්ච පක්ෂ මූලස්ථානයක් විතරක් නෙමෙයි ගම්මට්ටමේ සාකා සමිති ටික හැදෙනවා. ඒ වගේම මධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, තරුණ සංවිධාන ශක්තිමත් ගොඩනැගිලා පෙරතිබූ තත්ත්වයටත් වඩා හොඳ මේ තවත් කාගවත් එල්ලෙන පක්ෂයක් නෙමෙයි ඊළඟ ආණ්ඩු බලය ගන්න පක්ෂය බවට අපිට මේක පහසුවෙන් පත් කරන්න පුළුවන්. මේ පක්ෂයට එන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. චන්ද්‍රිකා මැතිනට තණ්හාවක් නැහැනේ. චන්ද්‍රිකා මැතිනට තණ්හාවක් නැහැ. දැන් ඔය අපේ හිඳපු නායකයනේ මේ අවුරුදු 4කින් යනවායි කියලා ගිහිල්ලා. එයා ඇවිල්ලා අවුරුදු 5ක් ඉඳලා 6ක් ඉන්න බලලා ඒ බැරි වුණ තැන ආපහු පාර්ලිමේන්තුවටත් ආවේ. එහෙම කෑදරකමක් තණ්හාවක් එතුමියට නැහැ. එතුමිය කිසිම වෙලාවක ආයේ පාර්ලිමේන්තුව එන්නවත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. එතුමියට ඕන මේ එතුමියගේ පියා මම එතුමිය ගොඩනගාගත්තු පක්ෂය විනාශ වෙන එකෙන් වළක්වගෙන මේ පක්ෂයේ ශක්තිමත් කරන්න එතුමියට අවශ්‍ය බව. එතුමිය කියනවා දැන් මේ පක්ෂය මේ එතුමිය මේ ආවේ රට හදන්න කියලා. එතකොට මේ රට හදන්න යන ගමනට එතුමියට නායකත්වය දෙනවද කොහොමද? එතුමියට ඒ රට හදන වැඩපිළිවෙලට එතුමියගේ ශක්තිය වැදගත් වෙනවා. එතුමියට තමයි අද හැම ජන කොට්ටාසකම විශ්වාසයක් තියෙනවා. එතුමිය තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමිය රට හොඳ මට්ටමට ගෙනියන්න පක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. නැතුව තනියෙන් එක් කරන්න බෑනේ. පක්ෂය ශක්තිමත් වුණොත් අපිට හොඳ රට ගොඩනැගෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක පොඩි මුට්ටුවක් ගහන්න වගේ කියලා ජනතාව කියන මේක ඇත්තක් තියෙනවද කොහොමද? එතුමා කරන දේ එතුමා දන්නේ නැහැ. අදරෑ මොනව හරි දැකලා හෙට මොනව හරි කරයි කියයිද කියලා දන්නේ නැහැ. දැන් හෙට මොකේ යනවද කියලා අපි දන්නේ නැහැ. මේක තව කාට හරි දෙන්න පුළුවන් නම් ඒත් දෙනවා. දැන් එහෙමයි තියෙන්නේ. එතුමා කරන වැඩේ එතුමා දන්නේ නැහැ. එච්චර වෙලා තියෙනවා. බලයට එන්න ඕන දෙයක් කරනවා කියලා. බලය නම් දැන් ඉතින් හම් වෙන්නේ නැහැ. බලය නෙවෙයි දැන් මේවා තියෙන. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.